आयबोवान कालीन प्रवृत्ति वार्ता करने प्रमुख्या सियत उदासन प्रवृत्ति विकास में मम खविंदु विजय वर्धन प्रथम सिरास्ताल श्री लंका महाबैंकु मुदल प्रतिपत्ति स्थावर दड़ी कराई सदुदा सिट बेकरी निष्पादन वेल मिल इहलट रटपुरा अत्यावश्य औषध हतलिहक बरपतल हिंगया विपक्ष नायक सजित कियाई දැන් දේශීය පුවත් ශ්‍රී ලංකා මහ බැංකුව සිය මූල්‍ය ප්‍රතිපත්ති ස්ථාවරය දැඩි කර තිබෙනවා පසුගිය දා පැවති මුදල් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණයට එළඹුණා ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය නිත්‍ය ණය පහසුකම් අනුපාතය සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ඉහළ නංවා තිබෙනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය SV තීරණය කර ඇත්තේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 5%ක් ණය පහසුකම් අනුපාතය 6%ක් සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4%ක් ලෙස ඉහළ නැගීමටයි මෙබකින් වැඩි දියුණු ආර්ථික වර්ධන අපේක්ෂා මැද්දේ ආර්ථිකයේ විදේශීය අංශයේ අසමතුලිතතාවයන්ට පිළියම් බෙදීමට සහ මැදි කාලීන අධික උද්දමන පීඩනයේ වැළැක්වීම එක් අරමුණක් ඉහළ සාර්වාර්ථික ස්ථායිතාවයක් පවත්වා ගැනීමටද මෙමගින් මුදල් මණ්ඩලය අපේක්ෂා කරනවා जनहा संख्या लेखन दिपार्थमेन्तु मगिन प्रकाशेट पत्कल दलदेश निष्पादिते एस्तमेन्तुट अनुव देधास विसेके पलमुखार्तुवतुल मिरट आर्थिकय सीट हतर दशमतुन किन वार्षिक लक्षमय मूर्त वर्धन्याक वार्ता करमिन अपेक्षित प्रमाणेट पड़ा वेगवत् बवक् पिन्नुम करते मेनवा पसुगे वसरे अनुरूप कार्तुवेदी आर्थिकय संकोचने विमे हेतुविन देधास विसेके देवन कार्तुवतुल आर्थिक वर्धन्याक वार्ता करनु अति बव महाबैंकुवे अपेक्षावाय वसंगत तत्वे वेलक्वीमे क्रियामार्ग हेतुविन देशीय आर्थिकेट एतिवी हकी बाधा मगिन देधास विसेके देवन भागे तुल आर्थिके यता तत्वेट पत्वीम तरमक दुर्वलवी हकी केसी वेतात महाबैंकु अपेक्षा करन्नी वायरसे मेड पैवत्वीमे रची उपाय मार्ग समग इदिरी काले दी आर्थिक क्रियाकारित्वे तिरसारवनु वेतिपवाई महाबैंको पेन्वा दिने दर्शक सह पुरोकथन वल्ट अणुव देदहस विसेक वसर तुल मूर्त आर्थिके सीट पहाकट वडा इहल अगेकिन वर्धने वीम सह मेदिकालीन वर्धने वेगवत्वीम तिरसारव पवत्वागने आहेके बवाई आचार्य हर्षद सिल्वा महताद आर्थिक संबंधे मेरिस अदहस पलकला අද දැන් මූණ දෙනවා අද මොකද්ද කරේ මහ බැංක අද කරේ පොලි අනුපාතය ඉහළ දැම්මා තැන්පතු පොලිය සහ ණය පොලිය ඒ කියන්නේ 105යි දැන් ප්‍රතිපත්ති තැන්පතු පොලිය 106යි ප්‍රතිපත්ති ණය පොලිය එතකොට ඒකට ප්‍රකාරව බැංකු විසින් තමන්ගේ පොලි අනුපාතය ඉහළ දානවා ඊට අමතරව තියෙනවා මේ විවස්ථාපිත සංචිත අනුපාතය කියලා එකක් ඒ කියන්නේ කෙනෙක් බැංකුවට යම්කිසි මුදල් ප්‍රමාණයක් දැම්මහම ඒකෙන් 2% මේ මහ බැංකුවේ තැන්පත් කරන්න ඕන දැන් ඒක 100%කින් වැඩි කළා 2% महाबैंको विपक्ष नायक सजित प्रेमदास महता එම ඖෂධ අතර කොරෝනා සහ නියුමෝනියාවට ලබා දෙන ඖෂධද තිබීම තත්ත්වය තවත් බරපතල කරන්නක් බවයි ඔහු පෙන්වා දෙන්නේ. නිවේදනයක් නිකුත් කරමින් සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ රට පුරා මේ වන විටත් අත්‍යවශ්‍ය ඖෂධ 40ක පමණ බරපතල හිඟයක් ඇති වී තිබෙන බවයි. කොරෝනා සහ නියුමෝනියා තත්ත්වයන්ට ලබා දෙන අත්‍යවශ්‍ය ඖෂධද ඒ අතර වන බව ඔහු පවසනවා. මේ අතරින්ද සුවිශේෂී ටොලිසිසු මාම්ප ඖෂධය නොමැති වීම හේතුවෙන් අසාධ්‍ය කොරෝනා රෝගීන්ට ඇති වී තිබෙන තත්ත්වය අතිශය බරපතල බවයි විපක්ෂ නායකවරයා සිය නිවේදනයෙන් පවසන්නේ.
මෙම ඖෂධය නොමැත වීම හේතු කොටගෙන විශේෂඥ ශල්‍ය වෛද්‍ය සතිෂ් ජයසිංහ මහතා අභව ප්‍රාප්ත වූ බවද ඔහු පවසනවා. එතුමා මෙරට බිහි වූ අග්‍රගණ්‍ය වෛද්‍යවරයෙකු වන අතර වෛද්‍යවරුන් රැසකගේම ගුරුවරයා වූ බවද විපක්ෂ නායකවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා. 2021 වසරේ මැයි මාස 4 වන දින මෙම ඖෂධය පිළිබඳව පළමු වරට පාර්ලිමේන්තුවේදී සිහිපත් කළ බවත් ඒ පාර්ලිමේන්තු හැන්සඩ් වාර්තාවේ තීරු අංක 81 කෙහි ඇතුළත් වන බවත් සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. උද්ගත වී ඇති ඖෂධ හිඟය පිළිබඳව අවස්ථා කිහිපයකදීම දැනුවත් කිරීම කළද ඒ සියල්ලටම ආණ්ඩු පාර්ශවෙන් ලැබුණේ උපහාසය අපහාසය සහ නොසලකා හැරීම් පමණයි. අප කිසි විටක ඖෂධ නිර්දේශ කිරීම සිදු නොකළ අතර අප නිරන්තරයෙන් අවධාරණය කළේ සෞඛ්‍ය විශේෂඥයින්ගේ මතය පමණයි. සජිත් ප්‍රේමදාස මහතා සිය නිවේදනයෙන් පවසනවා. මේ මොහොතේ රටේ උද්ගතව පවත්නා බරපතල තත්ත්වයේ හේතු කොටගෙන ආණ්ඩුව ප්‍රමුඛව කළ යුත්තේ දින කිහිපයකට හෝ රට අගුළු දැමීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. කොරෝනා දත්ත සංගවන්නේ කාගේ උවමනාවටද? ආණ්ඩුවට බැරි බැරියාව. කොවිඩ් වැඩි උනේ පාර දිගේ උද්ඝෝෂණ කරපු නිසා. මේ කොවිඩ් ගැන ඇසුණු කතා. දැන් ආණ්ඩුව හත් පොලේ ගාගෙන ඉවරයි. කොරෝනා කොරෝනා කිය කිය අපට කොරෝනා නිසා බෑ කිය කිය දැන් ආණ්ඩුවට හැදිච්ච ලෙඩේ තමයි බැරි බැරියාව. අනුන්ට ඇඟිල්ල දික් කරන්න කලින් බැරි බැරියාවට වහාම බෙහෙත් ගන්න කියලා අපි ආණ්ඩුවට කියන්න කැමති. ආණ්ඩුව ඉන්නේ ගෙදර ගියොත් අඹුනසි මගහිටියොත් තෝනසි කියන න්‍යාය. වැහුවොත් අනිත් පැත්තේ ආර්ථිකය කඩාවැල්ලා රටේ යම් ප්‍රශ්න රාශියක් කියලා අනිත් ජනතාවත් ප්‍රශ්න වලට ලක් වෙනවා. නොසලා හිටියොත් ගේම අනිත් පැත්තේ මේ රටේ මරණ ප්‍රමාණය වැඩි වෙලා මුළු රටම රෝගීන් බවට පත් වෙන පර්ණසා ආසාදිතයන් අඩුවෙන් වාර්තා කිරීම පිටිපස්සේ ඉන්නේ වෙන කවුරුත් නෙවෙයි ජනාධිපතිවරයාගේ ඕමනාවට තමයි මේ මරණ සහ ආසාත්‍යයන් ප්‍රමාණය අඩු කරලා පෙන්වන්නේ ජනාධිපතිවර ඔච්චර පැනික් වෙන්න හේතුනේ වෙනමක්වත් නෙමෙයි රටේ ජනතාවට ඇත්ත මරණ ඇත්ත ආසාත්‍යයන් ගන්න වාර්තා නොවීම නෙමෙයි ජනාධිපතිවර ප්‍රශ්නලා තිබුණේ අඩුවෙන් නොපෙන්නපු නිසා වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානියා මාරු කරයි වෙලෙ මේ කොවිඩ් රෝගය පිළිබඳ කතා කරන අය කොවිඩ් රෝගේ තියෙන හිතාගෙන මෙන්න වාර වැඩ වර්ධන කර පාරවල් වල වෙලපාලිකි දැන් ඒගොල්ලෝ කියන රට වහන්න කටයුතු කරනවා කියලා ඒගොල්ලෝ ඉතින් හොඳයි ඒකත් කරන්න කියන මහනුවර දිස්ත්‍රික්කයේ වෙනුවෙන් ආසාදි වසංගත රෝග විද්‍යාංශයේ ජාතික මධ්‍යස්ථානයේ එකතු වෙලා හදන විස්තර අනුව ආසාදිතයේ 16,600 පරතරයක් තියෙනවා මේ විකෘති කරපු සංඛ්‍යා ලේඛන අනුව තමයි ආධාර ලැබෙන්නේ අඩුවේ රට වැහුවහම රට අරින්න කියලා පාරට බැස්. රට ඇරලා තියෙද්දි රට වහන්න කියලා පාරට බැස්. සමහර කණ්ඩායම් වශයෙන් ගොනු වෙලා තියෙනවා. සමහර අය පොඩි පොඩි කල්ලි වශයෙන් ගොනු වෙලා තියෙනවා. මේ එකක් පිටුපස්සෙවත් අරමුණ තියෙන්නේ COVID-19 වසංගත තත්ත්වයේ මර්ධනය කිරීම නෙවෙයි. මොන අදහසේ හිටියත් රටක් හැටියට මේ වෙලාවේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම අපේ වගකීම. ඒ නිසා මේ ඉල්ලන්නේ ජීවිතය. ඒ නිසා මේක වැහුවා කියලා ඔබතුමාගේ අතින් පාඩු වෙන්නේ නැහැ. එළවෙන සඳුදා සිට බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඔවුන් සූදානම් වන්නේ පාන් රුපියල් 5කින් කේක් රුපියල් 100කින් ඇතුළු සෑම බේකරි නිෂ්පාදනයකම මිල ඉහළ දැමීමටයි. එළඹෙන සඳුදා සිට බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් 5කින්ද අනිකුත් බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10කින්ද ඉහළ දමා තිබෙනවා. එමෙන්ම කේක් කිලෝවක මිල රුපියල් 100කින්ද ඉහළ යන බවයි බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ. දවන විච කාවේ මේ සීනි කිලෝ එකක් රුපියල් 170ක් 175ක් කියලා දිනකොට කියන්න දෙන්නේ අද මේ රට පාලනය කරන්නේ පිටකොටුවේ බඩු ගේන මුදලාලිලා කීප දෙනෙක්ද කියලා අපට සැකයි. මේ පිළිබඳව කිසිම දෙනෙක් සද්දයක් නැහැ. අද වෙනකොට මේ පිළිබඳව අපිට කිසිම සහනයක් ලැබලා දීලා නැහැ. දැන් අද වෙනකොට බේකරි හිමියා නැත්තරම නැති වෙලා ඉන්නවා. ගැලේ වැල් නැතුව බේකරි හිමියා ඉන්න පිළිලීමක් කරනවා. අනිවාර්යයෙන්ම මේ පාන් පිටිපස්සේ විසඳීමක් කරන්න නැත්නම් ඉදිරියේදී මේ සියලුම දේවල් වලට වඩා උග්‍ර වෙන්න පුළුවන් රටේ පාන් පොලිමක් ඇති වෙන්න අනිවාර්යෙන් ඉඩ තියෙනවා. අද වෙනකොට මේ 69 ලක්ෂයක් ජනතාව විසින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති කරවලා අවුරුද්දක් ආමාරකට ආසන්න ප්‍රමාණයක් දැන් ගත වෙලා තිබෙනකොට පාන් ගෙඩියක මිල රුපියල් 70ක් බවට පත්වීමක් පිළිබඳව බරපතල ගණයේ කනගාටුට පත් වෙනවා. මේ පාන් වලින් ආණ්ඩු මාරු වෙලා තිබෙනවා. ඒ කියන්නේ මේ 69 ලක්ෂ ජනතාවට දීපු තෑග්ගද කියන ප්‍රශ්නයක් කියලා මේ රුපියල් 70ට පාන් ගෙඩිය. රුපියල් 170කට සීනි කිලෝ එකක් මේ මිල ගියේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට. සීනි වල මිල හැම තමයි ප්‍රධාන වශයෙන්ම මේ බේකර් කර්මාන්තේ බලපාන්නේ. අද පොල් තෙල් බෝතල රුපියල් 560 දක්වා වැඩිලා තිබෙනවා. ඒතර මේ සියලු දේවල් කල්මනා කරන තමයි බාණ්ඩ එක මිලක් තීරණය කරන්නේ. මොකද අනේ බිරු සිටුවරු නෙමෙයි බේකර් හිමියෝ. අනේ බිරු සිටුවරු නෙමෙයි මෙරට යාපන ශාලා හිමියෝ. මේ අතර ෂණික ඇමතුම් අංක 19.98 වෙත ඇමතීමෙන් සතුස හරහා රුපියල් 1998ක් වටිනා බාණ්ඩ 20ක සහන මල්ලක් නිවසටම ලබා දීමේ ක්‍රමවේදයක්
ආරම්භ කර තිබෙනවා. මේ අතර වසරේ යලකන්නේ වීමිලිදී ගැනීම ආරම්භ කර තිබෙනවා. අපිට වෙළඳ අමාත්‍යාංශයේ වශයෙන් වගකීමක් තියෙනවා. මේ රටේ කොවිඩ් රෝගියෙක්ට ගොදුරු නොවුන රටේ අතිමහත් බහුතර ජනතාවට අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ ටික කෙසේ හෝ ලබා දීම. රුපියල් 600කට වඩා වැඩි වෙළඳ පොළ වාසියක් හිමි වෙන අතර කිසිදු ප්‍රවාහන ගාස්තුවක් නැතුව සති දෙකක් යන තෙක් මේ භාණ්ඩ මල්ල නිවසට ගෙනින් දෙනවා ලංකාව පුරාම. පොයින්ට් පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා සතොස සාකා ජාලයට අනුයුක්ත යතුරුපැදි සේවාවක් මගින් මේ භාණ්ඩ මල්ල මේ දුෂ්කර අවස්ථාවේදී රටේ ජනතාවට කරන සේවාවක් වශයෙන් ලබා දෙන්න අපි කටයුතු කරලා තියෙනවා. හෙට දිනේ සිට පැය 24ක් ඇතුළත 1998ට දුරකථනයෙන් කතා කළ විට ඔබට අවශ්‍ය සාහන මල්ල නිවසට ගෙනා ගන්න පුළුවන්කම ලැබෙනවා. මෙරට රජය තලයිබාන් පාලනය පිළි නොගෙන අනාගතය ගැන සිතා තීරණයක් ගත යුතුය යන්න තමාගේ අදහස බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ දැනට එරට කාබුල් නගරයේ තිබෙන ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන තානාපති කාර්යාලය ඉවත් කරගත යුතු බවයි. තලිබාන් පාලනය පිළිගැනීමට අපේ යුතුකමක් නැහැ. ඒ නිසා සාමාන්‍ය තත්ත්වයක් ඇති වෙලා ත්‍රස්තවාදී කණ්ඩායම් නොතියනවා නම් පමණක් අපිට මේ පාලනය ආණ්ඩුව හැටියට පිළිගන්න පුළුවන්. ඒ එක්කම අපි දැනට කබුල් නගරයේ තියෙන තානාපති කාර්යාලය එතනින් ඉවත් කරමු. ඊට මධ්‍යම ආසියාවේ තානාපති කාර්යාලයක් වුමනයි වෙන ස්ථානයක වෙන රටක අපිට ඒක ආරම්භ කරන්න පුළුවන්. ඒ නිසා රජය දැනට තලිබාන් පාලනය පිළි නොගෙන අනාගතයේ දිහා බලලා මම කියන්නට කැමති. නැත්තම් අපි මතක තියාගන්න ඕනේ. බාමියන් බුද්ධ ප්‍රතිමාව නැති කරපු මේ තලිබාන් සංවිධානය පිළිගන්න ගිහින් අපි දැන් මේ කලාපයෙන් නැති කරපු ත්‍රස්තවාදය යලිත් ඇති කරගන්න පුළුවන්. එළමින 21 වනදා රට පුරා නිවෙස්වල කළු කොඩිය සවාසිය විරෝධය පළ කරන බව සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමන් පවසනවා. ඒ පාස්කු ප්‍රහාරයේ බින්දිතීන්ට සාධාරණයක් ඉටු නොවීම නිසායි. පාස්කු ප්‍රහාර ඛේදවාචකයේ සිදුවී වසර 3කට ආසන්න කාලයක් ගත වෙමින් පැවතියත් එම ජනතාවට තවමත් සාධාරණයක් ඉටු වී නැහැ. තම මව, පියා, නැහිත මිතුරන්, සහෝදර සහෝදරියන් අහිමි වූ පිරිස ඇතුළු ආදරණීයන් විශාල පිරිසක් සිටින්නේ තවමත් හැඬු කඳුලින්. ඔවුන්ට සාධාරණයේ එල්ලා නැගින හඬ දැන් ප්‍රබලයි. මේ මිනිස්සු මිය යන්නේ කිසිම දේශපාලනික හේතුවක් නිසා නෙමෙයි. මේක වේදනාත්මක දෙයක්. හිටපු නීතිපතිවරයා මේ ඝාතනය පිටපස මහා කුමන්ත්‍රණයක් තියෙනවා කියපු කතාව. ඒතකොට මේ නීතිපතිවරයා ගාව තමයි තියෙන්නේ අපි කාටවත් වඩා මේ පිළිබඳ තොරතුරු. මේ රජයට ප්‍රශ්නයක් තියෙන්න බෑ. මේක සම්පූර්ණයෙන්ම හොයලා ඇත්ත ප්‍රකාශ කරන්න. අපිට තේරෙන්නේ නෑ මේ ආණ්ඩුවට අවශ්‍යතාවයක් තියෙනවා කියලා. මේ සත්‍ය අවංකව එළිදරව් කරගන්න. එහෙම තේරෙන පිළිවෙලට කටයුතු කරන්නේ නැහැ. මේ රටේ තියෙන සෑම ප්‍රශ්නයක් අරඹයාම රජය දක්වන ආකල්පය ඒකමයි. ඒ නිසා අපි 21 වෙනිදා දෙවියන් වහන්සේට කන්න ලව් කරනවා. උදේ 8:45ට සියලුම දේවස්ථානවල සීනු නාද කරනවා. අපි ඉල්ලා සිටිනවා අනිකුත් ආගමික ස්ථානවල සීනු ඝාන්ටාර නාද කරන්නට කියලා. ඒ වගේම අපි අපේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා රාත්‍රී 7 ඉඳන් 8ට යාඥා කරන්නට. ඒකෝට මේ ඇරෙන්නට අපි පොදුවේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඔබේ නිවෙස්වල කළු කොඩියක් ඔසවන්න 21 වෙනිදා දවසේ. ඒ වගේම ඔබේ වෙළඳ ව්‍යාපාරයේ සාප්පුව වහලා මේකට එකතු වෙන්නට කියලා. මේ අතරේම විරෝධතාවයට සහය දක්වමින් මාධ්‍ය හමුවක් ඇඳවා සමග ජනබලවේගයේ සර්වාගමික මන්ත්‍රී වරුන් මෙලෙස අදහස් පළ කළා. මේ රටේ 69 ලක්ෂයක් වෙච්ච ජනතාව මේ වර්තමාන රජය මේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොලකරුවල්ලයි කියලා ඡන්දේ ලබා දුන්නා. මේ වන විට ඉතාමත් පැහැදිලි මේක සිදු වෙන්නේ නැහැ. ඒ කියන්නේ පැහැදිලිවම මේක දේශපාලන කුමන්ත්‍රණයක්. හිටපු නීතිපතිතුමත් එතුමාගේ විශ්‍රාම යාමේදී එතුමා කිව්වා මේකේ කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. ඒ නිසා දැන් පැහැදිලි කතෝලික සභාව එළියට බහලා කියන දේ අපි සියලු දෙනාම දැන් අනුමත කරමින් ඉන්නවා. අපි රජයෙන් අහනවා එක වෙලාවකදී මේ ජනාධිපති කොමිෂමෙන් දීලා තියෙන නිර්දේශ ක්‍රියාත්මක නොකර අද ඒකපාර්ශ්විකව තමන්ගේම ඇමති මණ්ඩලය පත් කරගෙන ඒවට නිර්දේශ දෙමින් මොකද්ද මේ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල? සහරාන්ගේ කණ්ඩායමේ ඉතිරි වෙලා
ඉන්න අද ජීවතුන් අතර ඉන්න එකම තැනැත්තිය තමයි සාරා ජෙස්මින්. සාරා ජෙස්මින්ට පලා යන්න උදව් කරපු කලවංචි කුඩියේ පොලිසියේ පොලිස් ස්ථානාධිපතිතුමා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ ඉන්නවා. එහෙම ඉන්නකොට මේ පොලිසිය භාර ඇමතිතුමා කියනවා සාරා ජෙස්මින් ජීවත් වෙලා ඉන්නවද නැද්ද කියන ප්‍රශ්නයක් මතුවලා තියෙනවායි කියලා. ජනාධිපති කොමිෂන් වාර්තාවේ පැහැදිලිව කියලා තියෙනවා සාරා ජෙස්මින් ජීවත් වෙලා ඉන්නවා කියලා. ප්‍රහාරයට ඉස්සෙල්ලා ත්‍රස්තවාදී ක්‍රියා 10ක් වෙනතුරු ඇස්පියාගෙන හිටපු සහරාන්ව අත්අඩංගුවට ගන්න කියලා කියද්දි අත්අඩංගුවට නොගත් මේ යහපාලන රජයේ අද ඉන්න විපක්ෂයේ මන්ත්‍රීවරු පරීක්ෂණ වල ප්‍රගතිය අහන එක ඇත්ත වශයෙන්ම විහිළුවට කරුණක්. මේ අතර ත්‍රස්ත ප්‍රහාරයේ සිදුවීමට ප්‍රථම මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු හෙළි කිරීමෙන් පසු ත්‍රස්තයින්ගේ වෙඩි පහරින් තුවාල සිදු වූ තස්ලිම් නැමැත්තා හට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා රජයේ පාර්ශවයේ වෙනුවෙන් රුපියල් ලක්ෂ 25ක් ප්‍රදානය කරනු ලැබුවා. මේ අතර පසුගිය ආණ්ඩුව විසින් පාස්කු ප්‍රහාරයේ වගකීම පොලිසිය වෙත පැවරීම අසාධාරණ බව පවසමින් බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් අස්ගිරි පාර්ශවයේ මහනා හිමියන් බැහැදුටුවා. මේ ප්‍රහාරයේ දවසේ අපි සියල්ලම මේ නිලධාරි රාජකාරී කරා. මේ මලමිනී තුවාල ඔක්කොම ලේ අත්වල දවාගෙන බේරගත්තා. අද ජීවිත සිය ගාණක් ජීවත් වෙනවා. එදා අපි ක්‍රියාත්මක වෙච්ච නිසා. හැබැයි අද වෙනකොට මේ යහපාලන රජය පත් කරපු කොමිෂන් සභාව දුන්න අසාධාරණ තීන්දුව හින්දා හෙට දවසේ අපිට එල්ලුම්ගහ හිමි වෙනවා. එහෙම නැත්නම් හිරගෙදර තපින්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් රැකියාව හැමදාම වෙනත් රැකියාවකට යන්න බැරුව ගෙදර යන්න වෙලා සිද්ධ වෙනවා. අපේ පවුල් දරුවෝ නෑදෑයෝ දෙමව්පියෝ සියලු දෙනාම අඬා වැටෙනවා. අපි වෙනුවෙන් කතා කරන්න කිසිම කෙනෙක් මේ වෙනකොට ඉදිරිපත් වෙලා නැහැ. රජයේ ඉදිරිපත් වෙලත් නැහැ වෙන කෙනෙක් ඉදිරිපත් වෙලත් නැහැ. මෙතුමා තව දවස් තුනකින් විශ්‍රාම යනවා. දැන් තියෙන ආරංචිය අවුරුදු 39ක සේවයක් කරලා විශ්‍රාමය නැතුව ගෙදර යන්නේ. රස්සාවක් නැහැ, පඩියක් නැහැ. මේ පිළිබඳ ඔබතුමාලා ජනාධිපතිතුමා අගමැතිතුමා පොලිසිය භාර ඇමතිතුමා මේ වෙනකොට දැනුවත් කරලා තියෙනවද? අපි ලිඛිත දැනුම් දීම් කරලා තියෙනවා. නමුත් ඒවට අපිට පිළිතුරු ලැබෙන්නේ නැහැ. අපි අහිංසක පොලිස් නිලධාරි 25 30ක් මෙතන ඉන්නේ. මේ 25 30 වෙනුවෙන් හඬක් නගන්න බෑ අපිට. අපි මේ නායක හඳුරුන්ට හරි ඇවිල්ලා කියන්න හැදුවේ ඒකයි මේ අසාධාරණයෙන් බේරලා දෙන්න කියලා. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ගාමිණී ලොකුගේ සහ පවිත්‍රා දේවී වන්නියාරච්චි යන මහත්ම මහත්මීන් ඊයේ සිය නව අමාත්‍යංශයන්හි වැඩ බහර ගනු ලැබුවා. කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය ධූර කිහිපයක් පසුගියදා සංශෝධනය කරනු ලැබුවා. එලෙස සංශෝධනය කරනු ලැබූ අමාත්‍ය ධූරයන්හි වැඩ බාර ගැනීමට නව අමාත්‍යවරුන් කටයුතු කළා. ඒ අනුව ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා නව විදුලි බල අමාත්‍යවරයා ලෙස වැඩ බාර ගත්තා. මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක සහ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාද එක්ව සිටියා. විශ්වාස කරනවා මේ මොන කරදර තිබුණත් අපිට තව අවුරුද්දක් හමාරක් යනකොට මේ කොවිඩ් රෝගය අවසන් කළා මේ රටේ ආර්ථිකයත් අලුත් ගමනක් ගන්න අපිට පුළුවන් වෙයි. ඒකට අපි ඉතාම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් මහින්ද රාජපක්ෂ මහත්මයාට මේ ආණ්ඩුව නිර්මාණය කරපු බැසිල් රාජපක්ෂ මහත්මයාටත් ඒ ශක්තිය ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒකට පුළුවන් හැම ශක්තියක්ම අපි මේ අමාත්‍යංශ ඇමතිවරය හැටියට රාජ්‍ය ඇමතිවරය හැටියටමත් එක්කමම ඒ කටයුතු කරන්න බලාපොරොත්තු සතුටු වෙනවා. මේ අමාත්‍යංශ ඇමතිවරය හැටියට වැඩ බාර ගන්න ලැබීම ගැන මේ නව අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පත් වූ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩ බාරගත් අවස්ථාවයි. මෙම අවස්ථාව සඳහා බන්දුළු ගුණවර්ධන, ජී.එල්. පීරිස් යන අමාත්‍යවරුන් සහ සුසිල් ප්‍රේමජයන්ත් සහ පියල් නිශාන්ත යන රාජ්‍ය අමාත්‍යවරුන්ද එක්ව සිටියා. හිටපු සෞඛ්‍ය අමාත්‍යවරිය වෙන පවිත්‍රා දේවී වන්නියාරච්චි මහත්මියද ප්‍රවාහන අමාත්‍යවරිය ලෙස වැඩ බාර ගත්තා. එම ධූරයට අදාළ පත්වීම් ලිපිය අමාත්‍යවරිය අත්සන් කිරීමෙන් අනතුරුව ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් මොන්ටි රණතුංග මහතාට ලබා දීමට කටයුතු කළා. සියත උදාසන ප්‍රවෘත්ති විකාශය මිනිමාවට පත්වනවා. වැඩිදුරු තොරතුරු සඳහා අපි විසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අප යලිත් හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.